ඒවා ගෙවත් ආරහත් සම්මා සුබුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. යම් කිසි කෙනෙක් බයානක සර්පයක් දුරතියාම ඈතතියාම අපිට පෙන්නුවොත් ඒ විසගහර සර්පයාගෙන් අපේ ජීවිතයට වෙන්න තියෙන අනතුරින් අපේ ජීවිතයේ බේරගන්න අවකාශයක් අප සලු දෙනාට සැලසනෝ. අපිට බයාන්නක අනතුර වලක්කා ගන්ට ජීවිතය ආරක්ෂා කරගන්ට අවකාශයක් පරිසරයක් ගොඩනගල දෙනවා. හැබැයි යම් කෙසි කෙනෙක් ඒවිදිහට අපිට යහපතකි වෙන්න අන්දී. ඒ බයාන්නක සර්පයා පෙන් අන්දී ඒ විපත පෙන් අදී. අපිට ඒ කාරණය තේරුන් ගන්න බැරිවුණොත් තේරුම් අරගෙන ට අදහලව කටයතු කර ගනට බැරුුණනොත්. එමනත්තන්ඒ කාරණය නොසලකා හැරියොත් ඒ සරුපයාව නොසලකා හැරියොත් අපේ ජීවිතයට අර සරපයා නිසා විින්ටතියන විපතින් බේරා ගන්නට අපි කිසිගෙනෙට බැරිවිලා නො. එව ගතමයි තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ සංසාරගමනට අනතුරු දායක දේවල් මනාකොට දුරතියාාව පෙන්න්න වදහරනෝ. හැබැයි අපිට මේ අනතුර තේරුන් අරගෙන ඊට අන්නකෝලව කටයුතු කරගන්නට බැරිවුණොත්. අපිට බුදුරජාණන් වහන්සේ ලබා දෙන පණි විඩෙන් අපි සංසාරගමන ජීවිතය සුගතිරැක්කවරන ධර්මාවබෝධය කරා ජීවිතය ගෙනියන්ට තියෙන අවකාශය අපිට නිකම්මා හිමේලෑ නවා. එනිසා මේ ධර්මය හොඳට හන මේ ධර්මය තුළ මේ සංසාරයේ තියන අනතුරු ගෙන සංසාරයෙන් අපි ගැලවෙන විදිහ අඩම තර්මින් සුගතිරැකවරණ හරි හදාගන්න විදිහ මනාකට දේශනා කළතිය නම්. ඇතින් මේ ධර්මය මනාසිහෙන්ුවනින් යුතුව ්‍රවණය කරම හොඳට විමසමු. එතින් අද දවසේද අරුුණෝදය සදහම් සිතුවෙල්ල දේශනාව ආරම්ම කරන්ටයි අපි මේ සූදහනමින් සිටින්නේ. ඊට ප්‍රථමයන් අපේ ගුරුදේවත්තම පරම්පූජනය පෙන්න්නොත් ලොකුස්වාමන්හන්ස සීපත් කරනවා අපේ ගුරුදේවොත්තම් පරම්පූෝජනය පෙන්න්නොත් ලොකුස්වාමින්න් වහන්සේ නිදුක් නීරෝගේ සුවපත් භාවිංයුතුව දීර්ගාවිෂ ලබත්වා.යවගේ මද දවසේද අරුුණෝදය සදහම් සිතුවෙල්ල දේශනාව සඳහා. ඇතිවට දායකත්වය එකතු කරමින් ජීවිත වලට ධර්ම දාන මේ පරිනිිධර්මයෙන් රැස් කරගන්නේ. ඉතාලියයේ මොහොමේනා භාවනා අසපුට සම්බන්ධ රෝමණගරේ සීල බහමනා වැඩසටහන්ට සම්බන්ධ පින්නත් පිරිසක් විසින් සිරදිනාටම දහම් මග සවසේදින කරගැනීමට පින්පුරාගැනීමේ අරමුණින් තමයි අදදවසේදී දායකත්ව එකතු කරන්න. ඉතින් අද දවසේදී සදහම් දේශනාව සිද්ධ කරන්නේ. බුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ සිෙද්ධ වෙච්ච අපූරු සිද්දුවීමක් පාදක කරගෙන. බුදුරජාණන් වහන්සේ අංගලාවේ චෛත්‍යස්ථානයට එක්තර අවස්ථාක වැඩම කරලා ජීවිතයේ යථාර්ථයගෙන ධර්මය දේශනා කළා. මෙ ජීවිතේ ස්ථීර එකක් නෙමේ ස්තීරවම කවදහරි දවසක අපිට මරණයට පත්වෙන්ට සිද වෙනවා. මෙ ජීවිතයේ කොයි විදිහක කොතන්නක කොයි. ආකාරයකින් මරණයකට පත්වීද කියල කියන කාරණය අපිට තේරුම් ගන්න බෑ. මේ විදිහට අපි ජීවිත යථාර්ථය කල්පනා කළ යුතුයි. ජීවිතය අස්තීර් ස්වභාවය ස්තේරවම අපිකරායන මරණය ගැන සිහිකරන්ට මරණානුස්සතිය වඩන්න කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ සඳහා පෙන්නපු උපමාවක් තමයි යම් කිසි කෙනෙක් ඇත ඉදළම දකිනවන සර්පයක් නවා. ඒ සර්පයාව දැක්ක කෙනට ඒ සර්පයාව මගහර ඉන්නට පුළුවන්. ඒ සර්පයාව මගහැරලයි සර්පයගෙන් වෙන්න තියෙන විපති ගැලවෙන්නට පුළුවන්කම තියනවා. සර්පයාව මගහරලාෑමි අවකාශයක් තියෙනවා. හැවයි අන්තිම මොහොත වෙනකම් සර්පයන් ළඟට එනකම්ම සර්පයාව දැක්කෙනතාම්. ඒ සර්පයන්ගෙන් වෙන්න තියෙන විපත බයානක ඉලක්කය හි සර්වයාකෙන් වෙන්න තියෙන බයාන්නක විපත්තට මුහුණ දෙන්නට අපිට සිෙද්ද වෙනවා. හි සර්පයා නිසා මරණයට පත්වෙෙන්න්නට මෙන ත මාරාන්තික දුකකට පීඩාවකට පත්වන්නට සිද වෙනවා. අන්න ඒවගේ තමයි මේ සර්පයාව ඈතිදල දකිනාවගේ. ජීවත්වෙන කෙනා මරණය තමන් ළඟට එන්න කලින්ම. මරණය තමන් ළඟ ඉන්නවා. තමන්ට නුදුරේදිව පහරදිෙන්ට බලාගෙන. මරණය ඉන්නවා කියලා තේරුම් ගන්නවාන. එහෙම තේරුන් ගන්න කෙනට තමන් ළඟටම මරණය ආවත් ඒ නිසා ඇැතිගන්න නෑ. එනිසාබියට කම්කටුල්ලට පත්වෙනෙ නෑ ඒ බියට කම්කටල්ලට පත් වෙලා විපත සකසාගෙන දුගතිකාමී බවට පත්වෙෙන නෑ. ඒකෙනට සුගති රැකවරණය ලබ්ටත් එවගේම ධර්මාබෝධය ලබන්්ටත් ඒ මරනාා නුස්සති වැඩීම කෙන කාරණය හේතුවෙන බව විස්තර විභාග වශයෙන් අපගේ තතා අගතා රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යුතුනම්. ඔන්න ඔතන හිටිය එත්තරා පේසකාර දේනයක් පේසකාර දේනයක් කියලා කියන්නේ ඇඳම් මහන පවුලක දුවක්.යට වයස්ස ඔවුදු දාසයක් වෙතර ඇතිව එකකාලෙ. ඔන්න ඔහය දුවනම් මේ කාරණය හොඳයට හිතට ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය මරණයෙන් කෙළවරවන බව වදාළම සොඳුරු ධර්ම පරියායඇ නිතර සහි කළා. බුදුරජාණන් වහන්සේගේ හි දහම් අනුවිශාසනාව ලැබවෙච්ච දවසහි පටන්. නිරන්තරයම ජීවිතය මරණය ගැෙන සහි කරන්නට පටන් ගතා. මේ අංගලට්ටාවේ මේ අංගගලා ප්‍රදේශයේ චෛත්‍යස්ථානී හිටපු පිරිස බුදුරජාණන් වහන්ස ඇතුළ මහා සංගරත් නිට ධානි පිවිජා කළා. බණ එහවා. බනටික සමමාර්ගන කොඳර කණ්‍යමත් එහවා ඒ ධර්මයට අනුව සිත යොමු කරන්නට ගොඩදනනි කොත්සාහාවන්තුන්නේ. ධර්මයට අනුව කල්පනා කරලා ධර්මයේ වදහලාකාරයෙන් නුවනින් විමසන්නට ගොඩදන කොත්සාහවන්තුන්නේ. හැබැයි මේ දියනිය මනා කොට ඒ ධර්මයෙන් නුවනින් නිමසවා. නුවනයෙන් විමස විමසා ඒ ධර්මය තුළ හිතපි හිටවාගන්නට ඒය වෙහෙසුනා. මේ විට ුරුදු තුන විතර කාලයක් ගත වෙලාගිය. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රදේශ අත්හරල වෙනක් ප්‍රදේශකට පවැඩම කළ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මහාකරුණාවං ලෝකයේ දහ දකිනකට බුදුරජාණන් වහන්සේ දකිනවා තම මීට අවුරුදු තුනකට කලින් ධර්මාන ශාසනාව කරපු තැන ධර්මය මනාකොට ප්‍රවණය කරගෙන හිටපු අවුරු දාසයක යොුන් දැරිය ඒ ධර්මය අවුරුදු තුනක් පුරාවට හුදරට සිහි කලා නුවනේ වීමසවා ප්‍රගුණ කලා පුරුදු කරන්නට උත්සාහ කළා සිතින් එක දකිින් උත්සාහ කළා. හැබැයි ඇ ග්‍යාවශ්‍ය අවසන් වේගෙන යන්නේ. ඇයගේ කර්මාණුක්රූප දෝහසයක් නිසා නුදුරේදීම යට මරණයට පත්වන්නට සිද වෙනවා. ඊට කලින් ඇයට උපකාර කළ යුතුයි. ඇයට යහපත උදාකරගන්නට උපකාර කළ යුතුයි කියලා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයට ආහිත් වැඩම කලා. ප්‍රදේශ හිටව මිනිසු බහෝමත්ම ්‍රද්ධමින් එතුව ඒ බුද්ධ ප්‍රමුක මහා සංගරත්නය උතුෙසා ප්‍රනීතයවරින් දන් පැන් පිළියල කරලා ධනි මානය පූජා කළා ධනි මානි පූජා කරල්ලා බුක්තානු බෝධධනාව සිද්ධ කිරීම පිණිස භාගිතුන් වහස වැඩ සිටිය මිනිසුත් බලලාගෙන හිටියා ඇ බුදුරජණන් වහන්සසිද දක් එදා ධර්මය මනාකොට ශ්‍රවණය කරමින් හිටපු ඒ ධර්මේ හොදට හිතට ගත්ත අවරුදු තුනත් එස්සේ ඉධර්මය සිහිකරමින් ධර්මී හෙසරෙන්න්නට උත්සාහවන්ත වෙච්ච අර යෝ දැරිවිය අද ඇවිල්ලනේ ඒ වනහන්ට ආසයි ගොඩා කාසයි ඇයට බුදුරජාණන් වහසේ වැඩියා කියල තහන්ට ලැබුණා බනහන්ට කැමැත්තෙන්මයි හිටියේ එහුණට ඇයට බණහන්ට එන්ට උන්නේ මකද දන්නවාද ඇයගේ තාත්තා ඇදුම් හන කෙනෙක් තාත්ත සිද්ධවෙලා බන අදවසිද ඇදුම මහල නිම කරලා ඒ ඇදුව මහන්න බාරදුන්න කෙනාට බාර දෙන්න. එතින් ඒකට අවශ්‍ය නල්ොල අඩුපාඩුවක් තිබිලා මේ දුවට පාරදි ලගිය දුවෙක්මනටම නෝල්ටිකක් කොතාගෙන නූල්ටිකක් සකස් කරගෙන මහන තැන්ටිඉන්න. මහන තැන්ට අරංගන්න. මේ නූල්ටික සකස් කරන්නට වීම නිසා. තාත්තට මේ වෙනකට මේ ධර්මී අහන්ටුවනි වනහන්ටෝනේ කියන අරමුණ තිබෙන නැති නිසා. සහරෙනෙ ජීවිතවලට නහැෙනි බනහන්ට ඕන ධර්මයෙන් පිටක්හදාගන්න ඕනනි කෙනෙ ඉලක්කයක් ජීවිතෙන්නේ අපිට එපමනකින් ඒනට ධර්ම අවබෝධ කරගන්න අවකාශයක් නෑ කියල කියන්න බෑ. එකනට කවදහරි බණහන්ට හිතුනොත් අන්න එදායිදලා ඒනට වකාශය පෑදින්න නම් ඉඩකඩ තියෙනවා කොහොම හරි මේ තාත්තට බනහන්ට ආසාවක්තිබෙන බුදුරජාන් වහන්සේ පහලීම ගැෙන ඒතා අත රිචර දැනුමක්තිබන්නේ ගැන විශේෂඋනක්දවක් තිබෙන තින් දූටත් කිව්වා ගේ නෝල්ටික එකක්මටෝ තාගෙන ගේඉන්න ති අනිත්්‍යේවට ඕන පස්සයන්ට බුදුරජාණන් වහන්ස බහ දකින්ට ඕන ඊට පස්සයන්ට තාත්තට කේකරුවෙන් ඕන නිසා තමයි ඇයට මේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට එඉන්න බැරූගේ ධානි පූජා කරගන්නවා ඒේකෙ සිදේක ඉන්න බැරවූගේ නොමුතර තාත්තට කේකරු වෙලා අ නෝල්ටික සකස්කරගෙන එනින් ගම ඇ දැන් එතන එන්න තිෙන බුදුරජණන් වහන්සේ වැඩ සිටින ුදුරජාණ වහසේ ප්‍රමක මහා සංගරත්මය දන්වලද ඒ ශාලා වනගේ අනි බුදුරජණ වහස දැකගෙන හරි යනවා කියලා ඒ බුදුරජාණන් වහස වැඩ හිටපු ශාලාවදේශට පැමිණිමින් හිටියා බුදුරජාණන් වහන්සේ පිරිස්ස වටය කරගෙන හිටියන් බුක්තාානු මෝදනාව වර බලා පපොත්තයෙන් ගුඩයදනි බලාගෙන හිටියත් අර දුව එතෙන් ට එනකාම් බුදුරජාණන් වහන්සේ එකදු දහම් පදයක්ක දේශනා කරන්නේ ආරයෝ තුන්නේ භාාවෙන්ගතුව නිශබ්ද තාාවංතුව බුදුරජාණන් වහසේ වැඩසිරියා. බුදුරජාණන් වහන්සේ දැක්කා අර දැරවිය ඇ තාත්තට නෝල්ටික ගිහෙන් දෙන්න නෝල්ටික සකස් කරගෙන එනං ගමන් ඇවිල්ලා දැ බුදුරජාණන් වහන්සේ ඉස්සේ ස බුදුරජාණන් වහන්සේගේ රන්වන් රූ පේදිහා බලනවා නිල්මැණක් වගේ බබලන සම්බුද්ධ නේත්‍රා අදිහා බලනෝ දැක්කා ුදුරජාණන් වහන්සේ ඇය දිහාාවට හැරිලා ඇ දිහාම බලාගෙන බුදුරජාණන් වහන්සේ ඇගේ මිමසුසයා දුව කොහේ හිදන් දෙන්නේඒ ප්‍රදේශයන හැමෝම දන්නවා මේ දුව එන්න තමන්ගේ ගෙදර ඉඳලා හැව මේ උත්තර දෙනවා භාගිතුන් වහන්සේ මන්දන්න නෑ කියලා. ඉර පසේ බුදුරජාණන් වහන්සේ විමසානවා විම සසාබදහලා දුව දැන් ඔබ කොහයාට දෙයන්නේ. මේ දුව පිළිතුරක්දිනෝ භාග්‍යතුරන් වහන්ස දන්නේනේ. කොහේ අනෝද්ද කියලා දනිනේ. ඊට පස බුදුරජාණන් වහන්සේ විමසා වදහලා දුව ධනි නැදද භාගතුන් වහන්සේ දන්නවා කියලා ඒ පිළිතුර දුන්නා. එතුකට බුදුරජාණන් වහන්සන් නැවතු මසා වදහලා දන්නවාද කියලා. ඒ වි උතර දෙවා අනේ එපාගිතරන් වහන්ස මොම දන්නේ නෑ කියලා. ඉතුර මෙන්න මේ කාරණය යයාගෙන හිටපු මිනිසුන්ට කහින්දගයා. මේ දරවා මොනවාද මේ බුදුරජාණ වොහසිත් එක් දුට වන්නේ. මේම් දරුවට බැයිතු බුදුරජණන් වහසරේ ඇත්ත කියන්න. ඇ මේ දරුවවා කිය ඇත ම ගෙදරි දංඟාවේ මොම යන්නම තාත්තා ඇඳුම්හ තැනට නෝල්ටි කරගෙන. එ මේ දනන්නවද කෙහවා දන්නේ නෑ න දන්න ැද කෙහම දන්නවා. මකද මේක තේරුම කියලා මිනිසු කලබලවෙන්න පටන් ගතා කලබලවෙදි බුදුරජාණන් වහසි දේශනා ක නෝ කලබලවෙන්න පා. ඒ දුවගින් වමසුමු ඇය මොකදද කිවේ බුදුරජාණන් වහන්ේ ඇයග විමුසනවා. දහ කොහේ ඉදලද එන්නේ කියලා අහදි ඇයිඔව ධනි නෑ කලකිවේ. භාගතුන් වහන්සේ මට මතකයි ඔ වහන්සේ මරණය ගැන ජීවිත අපි කොහහි ඉදලා ආවත් දන්නේ. මරණට පත්ව වනි කොහි ඉදලාහරි කොහි හරි මරණයට පත් වෙල නුසුලෝ කිටාව. මැල්ල කොහි න්න විදි කියලා දනිනෑ. මං කොයි ජීවිතයක ඉදලදමින් මනුස ජීවිතයට ආවේ කියලා දන්නේ නෑ. ඔය කාරණය නිසයි. පරලොව මීට පෙර ජීවිතයේ කොහහි හිටියද කියලා දනිනැති නිසයි දනිනය කැ කිවවේ. බුදුරජන් වහසි සාදුන අද දුන්නා. ද කොහෙද යන්න කෙහවා මයි දන්නන්නේ කෙකේ. භාගතුන්හස මන්දන්නවා බුදුරජාණන් වහසේ ලෞකික දෙයක් නෙවී මගින් එහොබේ.මි ජීවිතයේ කවදහරි කොතන හරි අවසන් එලා ගියාට පස්සේ. මට කොහෙේ යන්න වහිද කොතෙන්ට යන්න වෙයිද එකකිසිදම් මන්දන්නේ නෑ. ඒ නිසයි මන්දන්න නෑ කියල ප්‍රකාශ කළේ. වාගතුන්න හසේ නැවතත් සාධකාරදු වනා. දරජන්හස නැවත් ව සවදාලා. දන්නේ නැද්ද කියලාහදේ ඇයිදුව දන්නවා කලකවේ. භාගිතුන් වහසේ භාගිතුන් වහන්ස ඇහවේ මං කවධහරි කොතන හරි මැරෙන්ටිෙනවාද කියලා දන්නේ නැද්ද කියනකාරණෙන්නේේද භාගිතුන් වහසේ. මං හොන්දට්ටම දන්නවා. ස්තීරෝම දන්නවා නොවිනස්සම දන්නවා. කවදහරි කොතන හරි කොයි විදිිහකින් හරි. මගේ මරණය සිද්ධ වෙනවා සිද්ධ වෙනවා සිද්ධ වෙනවා මොතමයි ඒක වෙනස් වෙන්නෙම නෑ කියලා මට හොන්තටම විශ්වාසයි මං හොන්තට්ටම දන්නවා ඒකයි මන් දන්නවා කෙළෙහොවේ එහ නන්දුව බුදුරජණන් වහසේ ආය ආයමසාධනාලදුනම් එහනම් ඇයි දුව දන්නවාද කෙළෙහුම ධන නෑ කෙකිවේ භාගතුන් වහසම මැරෙනවා කියලා දන්නවා වනාට මැරන්නේ කොයි විදිහදද කොතැනද කොයි ආකාරෙන්ද ම කිසින් විදිහකින් දන්නේ ඒකයිම දන්නේනෑ ඒ කියල ප්‍රකාශ කළේ. භාගතුන් වහසේ සාධනාද දුන්නා සාධනාදදීලා බුදුරජාණන් වහන්සේ ලස්සන අතාවක් දේශනා කළා අන්ද භූත අයන් ලෝකෝ ලෝක සත්වයන්ද වෙලා ඉන්නේ. මේ ජීවිත යථාර්ථය දකින්නේ. බුදුරජාණ වහසේ මේ ජීවිත යථාර්ථය දේශනා කළ තියෙනවා. ඒ අථාර්ථය දකින්නේ අන්ද වෙලා ඉන්නේ. සනුකෙත්තවී පස්සති චූටිදිනිෙක්ස්වල්පදනෙක් තමයි මේ අථර්ථය දකින්නේ. අර මහා ගම්මානකටව පිරිසින් අර එක මේක දුවක් විතරයි ධර්මී දැක්කේ. බුදුරජණ වහස වදාලා ධර්මය හැමෝටම පොදුවයක ඇති ධර්මයට අනුව නොන විමසුවයිෙන් නොුවන විිමසල ඒක තේරුම් ගත්තේ ඒ දුව විතර ඉතන හිටකට්ටේකෙන්. සකුන්තෝ ජාල මුත්තෝව දැලකට අහුවෙච්ච කුරුල්ලගින් කලාතුරකින් කුරල්ල එක්තමායි දැලින් ගැලවෙලන්නේ අනිත් කුරුල් ඔක්කොමටික ඒ දැලදාපු වැද්දට අහුවිලෑනවා කලාතුරකින් කුරුල්ලෙක් අ දැලයටටෙන් රිංගල අමාරුවෙන් බේරලාෑන ඒ වගේ අපප්ෝ සග්හය ගච්චති කලාහා තුරකින් කෙනෙක් තමයි සුගති රැකවරණයක් ලබන්නේ. මහපොෝගගේ පිරිසක් නිරේ තිරිස ලෝක ප්‍රීතුලෝකයද්දී නීපොත්තර ගත්ත පස්්ිකක් වගේ චෝටි පිරිසකට තයි සුගති රැකවරණයක් ලබන්ට වාසනාව ලබෙන්නේ. ඉතින් ඒ රැකවරණය ලැබෙන්නේ චෝටි පිරිසකට මේ විදිර දහම් ොනු ශාසනාව සිද්ධ කරද. අර දියිය සෝතාපන්න පලට පත්වල දජයන් වහසට ආදරෙන් වදනා කරලා. අ නෝල් පදුවත් තරගෙන තමගේ තාත්තලඟට ගෑ. තාත්තා ඒ වෙලාවෙ අර ඇඳුම් මහ මහහිදල මහන්සේට ඉදගෙනම නින්ද ගිහිල්ලාට. අපි දැ ඒකාල ඇඳම්ම හු යන්ත්‍ර සත්‍ර ගෙනිට තීරෙන්නේ කොයෝග කද කියලා. ගොහොමරි මේ ඉින්දෙන් ඉන්නකර අර දුව තාත්තලඟට ගහිල්ලානෝ ප තාත නිදි කියෙලා දන්නන්නේ තත්තර නොල් 15 දෙන්න කියලා ලංකරද ත්ක පාටම ගස්සල් නගකිට නොකට ඒ අන්ත්‍රත්‍රියාත්මක වෙලා එක තිබන වුල් ලීියක් ඇවලා ඇගේ පපුුව පසාහරු කරගෙන තුවාර වෙලා ගහෙලා ඇය එද එතැනම ලේ වගුරවාගෙන මරණයට පත්වනා. ඒ මරණයට පත්වන්න කලෙෙන් සෝතා පන්න පල්ලෙහි පිහිටවන්න තමයි. තතා ගතරත්ම බුදුරජාණන් වහන්සේටමකට වදාලේ. බුදුරජාණ වහසගේ අනුකම්පාව නිසා. බුදුරජාණ වහන්සගේ කරුණාව නිසා. ඒ සෝතාපන්න පලට පත් වෙලා දුසිත දෙව්වෙ ලෝකේ උපතක් කරාගයා. නම තමගේ දුවගේ මරණයෙන් ශෝකයට පත්ච්චයේ තාත්තට ඒ දුක විද්ධධරාගන්න බැරුව. ඉවස්සගන්නට බැරුව. අඩාහඩා දුවගෙන බුදුරජණ වහන්සේ වැඩ සිටිය පැත්තට පැමිණිය. පැමිණල බුදුරජණ වහන්සිට අඩා අඩාකිවා අනේ තතාගතයන් වහන්ස මගේ දුව මට නල් පන්දුවක් නෝල් ටිකක් සකස් කරගෙන මගේ මහන කටයුතුවලට උද කටාව. අනිමං කලඹලට නැගිටිනොකට ඒ මහන යන්ද්‍රය ට්‍රියාත්ම කලා එක තිබුණ ලී දණ්ඩක් ඇවිලා ඇගේ පපුහූ පසාරු කරගෙන එතන මේ මරණයට පත්වන එතන ලේපගරවාගෙන. ඒ ශරීර ඇල බන්නකට එක සීතර වෙලා මරණයට පත්වෙලා මට දරාගණඩපෑ මට ඉවසගණඩ බෑ කියලා කඳුලු සලන්නට පටන් ගතා මහා කාරුණක තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දනනිට ආපු නැති බණහන්ට ආපු නැති එත අත්තා කැර අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කළා උපාසකය මේ සංසාරගම නෙදී ඔබගේ දුව විතරක් නැතිවෙච්ච අවස්ථාවල ඉදුව නැතිවෙච්චා දුකට හඬපු කඳුලෝ මහා සාගර ජලයට වැඩියේ කියලා සංසාරගත දුකගෙන සංසාරයේතියන භයානක ගම ග ධර්මය දේශනා කළා ඒ තාත්තා ධානය පයජාකරන් ටාවනය ඇත බණහන්ටාවිනේ දුවටත් බනහන්ටයින්ට බැරිවුණේ මේ තාත්ත නිසා හැබැයි ඒ වචනටික සම්මාහා සබුදුරජණන් වහන්ේ දේශනා කර වචනටික හදවතට කා වැදනා එතාත්ත කිව්වා මටත් මේ ගිහි ජීවිතය වැඩක් නේ මම බුද්ධ ශාසනී පැවිතිෙනෝ ම ගේදුවත් නැතිවුණනා. ද කවරන ීවත්නද. මෙවන් කඳුලු වගුරුවමින් දරුවන් නැත්තිවෙලා දෙමෝපියෝ නැතිවෙලා ඥහති හිතමිතුරු නැතිවෙලා කඳුල්ල වගුරු වගුර සංසාරය අපපු ගමන මටත් නිමා කරන්නට ඕනේ. මේ සංසාර ගමන තවදුරටත් මටත් එපා. මේ සංසාර ගමනතුළ තව් නුණුවද පි හොයන්නේ. මටත් බුද්ධ ශාසනය පැවිදිීට වනි. බුද්ධශාසනය පැවිදුුණා උප සම්පදාක වනා. වීරීෙන් යතු ධර්මය හෙසිරුුණා ඇත බණහන්ටාවනේ මුලින් මුලින් ධර්මය හෙසිරින්ට උනන් දුවත් තිබෙන ධනයන්දක් පෝජකර ගටාවනේ රස්සාාව කටයුතුවලටම කාලයවෙන් කර කර හිටියා. හැබ ජීවිතය යථර්ථක මොහොතක සේරුණා එදා ජීවිත යථාර්ථය හොයාගෙන පැවිදුුණ ධර්මය හෙසරුණා ඉතාත්තත් උතුම් රහතන් වහන්සේ ම පවට පත් වුණ ඒහි ගමේ ගොඩාක් අයටත් යහපතව දාවනම් එනිසා ජීවිතයේ කියන දේ යථර්ථය තේරුම් ගන්න බලන්න. සර්පය ඇතින් ඉදිද්දිී තමයි බුදුරජාණන් වහන්සේ පිට පෙන්න්නන්නේ. අපි දධනිනය හැබේ කොච්චරුදුකරදී ර්පයට කියලා. ඒ සර්පයගෙන් තියෙන අනතුරු වලක්ක ගන්න නියමම නියමම ත්‍රමවේී තතාගතරහත් සම්මාස බදුජණන් වහන්සේ පෙන්වා වදහරලතයනෑ. රැකවර නය හදාගන්නක අපේ වගකීම ඒ රැකහරණය හදාගැනීම පිණිස. මේ දහම් මනශාසනාව මෙ පින්නස් සිල් දෙනාටම ඒ කාන්තීම හේතුපකාර විත්වා සාදු, සාදුසාදු පුණ අනමෝදනාව. දවසේදී අරනෝද සදහම් සිතුවල්ල දේශාව සඳහා බැතිබරදායකත්වේ එකතු කරමින් ජීවිතවලට ධර්ම දහනමය ප්‍ය ධර්මෙන් රැස්කරගන්නේ. ඉතාලියයේ මහමනා භහාවනසපට සම්බන්ධ. රෝමනගරයේ සල භහවනා වැඩ සටහටට සම්බන්ධ පිනත් පරිසක් විසිෙන් ඉතින් අදවසේදි රැස් කර ගැට යදනු සේළම් ප ධර්මෙන් ින සෙල දිනාගම ඉෂ්ටකාමේ හිතකාමී සල දෙවරන්ට සක්දයවදෙන් සදරවර වරුන් සෙන්ප වරු තුළ ල දෙවරන් ස ්‍රහම රජන්ට අන ත්. සිරු දෙවියන් බුන් සැපයින් සැපේට පත් එත්වා දෙවහුන්ගේ ධාර්මිරකරුණුම පිව සිලු දෙනා විත සැලසේවා සුරු දෙවියන්ටා සිලු බ්‍රහ්මරජයන් පැත් උතුම් චතුරාරි සතති ධර්මයන් අවබෝධ කරගැනීම පිණිස මේ සිදුපුි ධර්මයන් හේතුපකාර විත්වා. සාදු සාධසාදු. ඒකගේ මරස්කරගන යදු සේලම් පොනි ධර්මයන් දායකත්වය දරු පින්ිවතුන් නමින් ියපරල යනට යදන. ඒෙ මලගේ ඥාති හිතතා යිෂ න්ට අනමෝදන්ග එත්වා ඒ සිලු දෙදිනාගෙන් පරලො ජී විත සැපෝොත්ත එත්වා සූපත්ති එත්වා සුගති රැකවරණ සැලසේවා සංසාරධකින් අත්මිදීම පිණිස මේ සිරුප නිධර්මයන් හීතුපකාර වෙත්වා සාදු සාධසාදු අපේ ගෘදයෝොත්තම පරම්පෝජනය පිනලක ස්වාමන් වහන්සිට මේ සිු ප නිර්මය අනමෝද යත්වා. තාලයේ මලාලුව නගරේ මහමෙන භාවනසේ වැඩිසිටින සියලම සාවාමින්න් වහන්සේලාට මහමන වාස රට ලෝක වාස සිංහුණ මාරක්ෂා කරන පිල්ිවෙත හෙදන සේලම සාවාමන්හසට නගහරකම ඇනිවරුන්ට පවිදිදපේයදූ පුතුන්ට සිල පන්න ධර්මයන මොද ෙත්වා නිෙදක් නේරෝගේ සුපත්භාවේ පිණස කරන්න ෝශ්‍යාසනි කටයුතු. සොර ප්‍රකාරම් සාර්ථකයින් පිණ සුතුම් ධර්මාබෝධය පිණිස මීරස් කරනාා සියල පන්නි ධර්මයන්. හීතුපකාර විත්වා සාදු. సాధు సాధు ఇవకెమరగా నటి ఎదునో సేలం పని దర్మ్యాన్ දසේද යකත් තුක් කල ඉතාලිය මහම ාව නසපට සම්බන්ධ යව රෝණ ගරයේ සීල ාහමනා වැඩසර හට සම්බදධ. ඉපන් නන්ත පිරිසට න ෝද එත්තුවා එ වගේම පින්න සිරදිනගම ඥාති හිතමත්‍රද සේල ද ට ේල ප දරමන මෝද ත්වා සිරදි නා නිදිදුක්කෙත්වා නීරෝගයත්වා සූපත්යත්වා කායික මමානසික පේඩා දුරුවෙත්වා යික සවයෙන් නසික සුවයිෙන්. සූපත් භාාවට පත්යෙත්වා සිරදිනාටම හම්මග සුව ේ දියනු කරගනීම පිනිස ල ප ධරමය තු කාරය. යයි තලි හමනා ාවන අසුපමගින් රෝමණගරී සිදුකරන සීල භාමන ආදී උතුම් දහම් වැඩසටහන් සූසේ කරගැනීම පිනිසම මේ සිල් පණි ධර්මයන් උපකාරවිත්වා සිරදධනාගේ සල හසතුන් පැම යාආකාර මිට සිද්ධ විත්වා සිරධනාටම ශ්‍රද්ාහ සීලු ප්‍රතතියාගේ ප්‍රඥයන සේක ධර්මයන් දියනුරමින් ෞතම බුද්ධ ාසනයේ දී තුම් චත්‍රාරි සති ධර්මයන් අවබෝධ කරගෙනයීමම් පිණිසම මේ සිලුපනිිධර්මයන් හේතුපකාර විත්වා සාධ. සාදුසාදු ශ්‍රධා රෝපහණය ඔස්සේ මේ ධර්මය ශ්‍රවණය කළ ඔබ සසිලු දෙනට ්‍රද්ධහල් අක්කෙරු කාරමල්ලයන් හි සේලොම දෙෙනනාට ්‍ර්ධා මාසික ධර්මදාන සාමාජික සාමාජිකවන් සේලුමු දෙෙනනට සසිල පොනෙ ධර්මයන මෝදගන් එත්වා හි සිල් දෙනා නිදුක්කෙත්වා නීරෝගෙත්වා සූපත්තිය එත්වා සිලු දෙනාට සිලු යහපත සිත හැලසේවා උතුම් ධර්මාබෝධය පිණස රස් කරනා සිලපොන්නෙ ධර්මයන් හේතුප කාර වෙත්වා. සාදු සාදුසාදු. சிலදිනා ටම තිරවන් සරணයි නමෝබුතාය.